සිරු දිනාට සුබ උදෑසනක්. අද දවසේ මම පටන් ගන්නවා ඔයාලට ඒකාබද්ධ ආදායම් ප්‍රකාශන. ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන යටතේ අපි අභ්‍යාස 20ක් විතර කතා කළා ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සම්බන්ධයෙන්. අද මම ඔයාලට පටන් ගන්නවා ඒකාබද්ධ ආදායම් ප්‍රකාශන මාතෘකාව. ඒකාබද්ධ ලාභලාභා විස්තීරණ ආදායම් ප්‍රකාශය. ඒකාබද්ධ ලාභලාභා විස්තීරණ ආදායම් ප්‍රකාශය. ඒකාබද්ධ ලාභ ලාභහ විස්තීරණ ආදායම් ප්‍රකාශය අපි ඒකාබද්ධ ආදායම් ප්‍රකාශයක් සකස් කරද්දී අපි සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා සැලකිලිමත් විය යුතු කරුණු කීපයක්ම තියෙනවා සාමාන්‍යයෙන් අපි ඒකාබද්ධ ආදායම් ප්‍රකාශයක් සකස් කරද්දී අපිට ගන්න පුළුවන් පරිපාලිත සමාගම පරිපාලක සමූහය නෝට ඒකාබද්ධ කියලා කියන්නේ මේ පරිපාලක සමාගමේ පරිපාලිත සමාගමේ එකතුව මේ දෙකේම එකතුව තමයි සමූහයට එන්නේ ඒකාබද්ධ කියන එකේ අදහස මේ తీරුව ඒකාබද්ධ කියන එකේ අදහස මෙන්න මේ తీරුව තමයි අපෙන් අහන්නේ ඒකාබද්ධ ආදායම් ප්‍රකාශයක් විදියට. උතර මෙන්න මේ සමූහයට අදාළ එහෙම නැත්නම් ඒකාබද්ධ පරිපාලක හා පරිපාලිතයන්හි සමස්ත ආදායම් ප්‍රකාශය සකස් කරද්දී අපි සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. අපි බලමු අන්න ඒවා හඳුනා ගන්න. පළවෙනි එක තමයි විකුණු විකුණුම් ගද්දි අපි විකුණුම් සටහන් කරද්දී මෙතන තියෙන පරිපාලකේ පරිපාලිතේ වෙන පරිපාලක සමාගම මෙතන පරිපාලිත එතන මේ මෙතනට ගන්නකොට අපි තෝ AB කියලා A දන B අරගෙන अंतर समागम आडू करना अंतर समागम विकुनु आडू करना देंग अभी इतमो ए समागम में तीन वाक्य ला मिलियन दाहक एक तीन वाक्य में को मिलियन हायसी या में तुल तीन वानाम ए बी टे विकुना पू मिलियन पनहा का बहान्द में विकुनु मात्रे देंग एक में दाहा तरे රුපියල් මිලියන 50ක් තියෙනවා බීට විකුණපුවා. එතකොට මේ 1600න් අර අන්තර් සමාගම් විකුණු මඩු කරනවා. අන්තර් සමාගම් විකුණු මඩු කළා මෙතනට එන්නේ කීයද? ඈ? කීයද එන්නේ? 1550. අන්තර් සමාගම් විකුණු මඩු කරා. පැහැදිලි නේ? හරි පළවෙනි කාරණය විකුණු විකුණු ඒකාබද්ධ ආදායම් ප්‍රකාශයක විකුණුම් ගණනේදී විකුණුම් ගණනේදී පරිපාලක හා පරිපාලිත සමාගම්හි විකුණුම් එකතු කර පරිපාලක හා පරිපාලිත සමාගම්හි විකුණුම් එකතු කර අන්තර් සමාගම් විකුණුම් අඩු කළ යුතුය අන්තර් සමාගම් විකුණුම් අඩු කළ යුතුය අප හැදිරි කෙනෙක් ඉන්නවද ඊළඟ මාතෘකාව විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය
විකුණුම් පිළිවෙලට මොකද කරන්නේ? දැන් අපි හිතමු මෙතන 600ක් තියෙනවා කියලා. මෙතන තියෙනවා කියලා හිතමුකෝ 450ක්. දැන් මොකද වෙන්නේ? කොහොමද විකුණුම් පිළිවෙල ගණනය කරන්නේ? අන්තර් සමාසරි විකුණුම් පිළිවෙල එකතු කරලා අන්තර් සමාගම් විකුණුම් අඩු කරනවා. එතකොට 600යි 400යි 1000යි අන්තර් සමාගම් 50ක් තිබ්බා. එතකොට මෙයාගේ විකුණුම මෙයාගේ ගෙනුම් බවට පත් වෙනවා. A-ගේ විකුණුම B-ගේ ගෙනුම. B-ගේ විකුණුම A-ගේ ගෙනුම. එතන මොකද කරන්නේ? එකිනෙක සමාගම්වල විකුණුම් එකතු කර අන්තර් සංසරි විකුණුම් පිරිවැය එකතු කර අන්තර් සමාගම් ගැනුම් අඩු කරන්න ඕනේ. අන්තර් සමාගම් ගැනුම් අඩු කරන්න ඕනේ. බලන්න එතකොට එහෙමනම් කීයද අන්තර් සමාගම් ගැනුම්? 600යි 400යි 1000යි අපි ඉස්සෙල්ලා කිව්ව අන්තර් සමාගම් ගැනුම් කීයද? ඔන්නෝම තමයි අපි දාලා ආදී ගණනය කරන්නේ. බලන්න එතකොට එහෙම ගණනය කළාම මේ දරලාභී එකතු මෙතනට එනවා. ඇරෙයිද? මේකේ දරලාභයන් එහි එකතු මෙතනට එනවා. තුන්වෙනි කාරණය අන්තර් සමාගම් ආදායම් අන්තර් සමාගම් ආදායම් වලට හැංගෙන විදිහට මොකද කරන්න ඕනේ? අන්තර් සමාගම් ආදායම් වලට සර් විකුණුම් පිළිවෙල නෝට් එකක් දෙන්නේ නැද්ද? ආ විකුණුම් පිළිවෙල නේ. හරි මෙහෙම ලියා ගන්න. මට ඒක අමතකුණානේ. පරිපාලක හා පරිපාලිත සමාගම්හි විකුණුම් පිරිවැය එකතු කර පරිපාලක හා පරිපාලිත සමාගම් හි විකුණුම් පිරිවැය එකතු කර අන්තර් සමාගම් විකුණුම් අඩු කළ යුතුය. අන්තර් සමාගම් විකුණුම් අඩු කළ යුතුය. අප පැහැදිලි කෙනෙක් ඉන්නවද? නැහනේ. හරි. අන්තර් සමාගම් ආදායම් මොනවද? අන්තර් සමාගම් ආදායම් වල එන්න පුළුවන් මොන වගේ දේවල්ද? අන්තර් සමාගම් ආදායම් වල එන්න පුළුවන් මොනවාද? අන්තර් සමාගම් ලාභාංශ තියෙන්න පුළුවන්. කුලි පොලි වගේ දේවල් කුලිය ලැබෙන්න පුළුවන්. ඒකේ බිල්ඩින් එක බීට කුලියට දීලා තියෙනවා. ඒ බීගේ කොටස් වල ආයෝජනය කරලා තියෙන්න පුළුවන්. ඈ ණයක් දීලා තියෙන්න පුළුවන්. ඒ බීට ණයක් බීට ණයක් දීලා තියෙන්න. එතකොට පරිපාලක හා පරිපාලිත සමාගම් අතර ආදායම් මාරු වෙනවා නම් එතන එක පැත්තකට ආදායම් අනිත් පැත්තට වියදම එක පැත්තක ආදායම අනිත් පැත්තට වියදම. එතකොට අපි අර විකුණුම් ගණනය කළා සීම මොකද කරන්නේ? අන්තර් සමාගම් ආදායම් අඩු කරන්න ඕනේ. අන්තර් සමාගම් ආදායම් අඩු කරන්න ඕනේ. ඒකට හේතුව මෙයි. මේ අපි මේවා අන්තර් සමාගම් විකුණුම් අඩු කළේ සමස්තේ විකුණුම් ගන්නකොට. දැන් අපි ගත්තොත් මෙන්න මේ වගේ එකක්. මෙන්න සමූහය, මෙන්න A, මෙන්න B. මෙයා මෙයාට මිලියන 50ක් විකුණනවා. එතන මෙතනදි වෙලා තියෙන ඇතුළත ගනුදෙනුවක් නේ, අභ්‍යන්තර ගනුදෙනුවක්. සමූහයක් විතර ගත්තොත් සමූහයේ විකුණුම් වෙනනම් ඒ බහන්න පිටට විකිනෙන්න ඕනේ.
එනිසා සමූහය තුල අන්තර් විකුණුම් තිරණ අපි සමස්තයේ මුළු විකුණුම් වැඩිවීමක් වෙලා නැහැ. ඒ වගේ මෙතන තව ගැළපෙන්න තියෙන එක මම ඉදිරියේදී කියනවා අන්තර් සමාගම් විකුණුම් තියෙනකොට එන ගැටලුවක් තමයි අපි ශේෂපත්‍රයේදී කළා. ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී කළා. මොකක්ද ආවේ? මතකද? අන්තර් සමාගම් විකුණුම් තිබෙන වෙලාවට මතුවලා තවත් ගැටලුවක් තියෙනවා. මොකද්ද ගැටලුව? උපලබ්ධි නෝලාභ. අපි අභ්‍යාසයක් හදලා ඊළඟ එකේදී අපි ගාමු. මම මේක දැන් එකපාරට දැම්මේ නෑ. අභ්‍යාසයක් හදලා ඊගාව එකට ගාමු. එතකොට උපලබ්ධි නෝලාභයක් මතුවෙනවා. අපි ඒකවද මුලදත ප්‍රකාශයේ ගැලපුවාසේ මේකෙත් ගැලපෙනවා. මේක ඉස්සරහට ඉගෙන ගන්න. එතකොට අන්තර් සමාගම් වියදමක් කියන්නේ සමස්ත වියදම් වලට එකතු වෙන්නේ. අන්තර් සමාගම් ආදායම කියන්නේ මේ සමූහයේ ආදායමට එකතු වෙන්නේ. සමූහයට පිටතින් ආවොත් තමයි සමූහයේ ආදායම වැඩි වෙන්නේ. එතකොට සමූහයට පිටතින් නොයන නිසා අන්තර් සමාගම් ආදායම අපි අඩු කරනවා. හරිද? දැන් අපි ගත්තොත් වෙනත් ආදායම් මෙතන තියනවා කියමුකෝ මිලියන 100ක් මෙතන තියනවා කියමුකෝ 60ක් අපි හිතමු A ට B ගෙන් ලාභාංශ ලැබෙනවා කියලා මිලියන 10ක් මොකද වෙන්නේ එතන මෙතන දෙන්නේ කීයද 150 මම ලියා ගන්න පරිපාලක හා පරිපාලිත සමාගම් හි ආදායම් වෙනත් ආදායම් එකතු කර හරිම සරලයි සංකීර්ණ දැන් තියෙන අපි වෙනම ඉගෙන ගමු පරිපාලක හා පරිපාලිත සමාගම් හි ආදායම් එකතු කර අන්තර් සමාගම් ආදායම් අඩු කළ යුතුය අන්තර් සමාගම් ආදායම් අඩු කළ යුතුය ඒකාබද්ධ ආදායම් ප්‍රකාශන හදපු නැති කෙනෙකුට උනත් හදන්න පුළුවන් මේක මුල ඉඳලම අපි පටන් ගන්න මුල ඉඳලම කරනවා දැන් අපි ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයත් එහෙමනේ ඉදුම් කරන්නේ ඒකාබද්ධ නොදැනම හිටියත් හදන්න පුළුවන් මට්ටමට අපි මුල ඉඳලම කළා ඔයාලගේ යුතුකමක් වගකීමක් තියෙනවා මේ අභ්‍යාස නැවත නැවත හදන්න අතරම අපි ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මම හිතනවා මේ විභාගයේ සූදානම් වන අය අතර ඔයාලා වෙන්නේ නැති වැඩිපුරම අභ්‍යාස ප්‍රමාණයක් හදන්න බැස 20කට ආසන්න ප්‍රමාණයක් අපි හැදුවා. හරි. අපේ හැදිරතාවයක් තියනවාද? ඊගා මාත්‍රකාව අන්තර් සමාගම් වියදම්. අන්තර් සමාගම් වියදම්. අන්තර් සමාගම් වියදම් වලදී පරිපාලක හා පරිපාලිත සමාගම් මේ වියදම් එකතු කරලා අන්තර් සමාගම් වියදම් අඩු කරනවා. දැන් අපිට මෙතන මේ 10 කුලී වුණා නම් මෙතන ආදාය ඒක ලාභාංශ නොවි ලාභාංශ කියන්නේ මේක වියදමක් නෙවෙයිනේ. ලාභාංශ නොවි මේක කුලී වුණා නම් මේ අන්තර් සමාගම් රුපියල් මිලියන 10 කීපු ගාණ අන්තර් සමාගම් වියදමක් වුණා නම් කුලියක් කුලියක් වගේ දෙයක් වුණා නම් පොලි වුණා නම් එක සමාගමක මූල්‍ය පිරිවැය තුල තියෙනවා කුලියක් වුණා නම් එක පැත්තක ගෙවල් කුලිය හරි මොන හරි වියදම් තුල තියෙනවා පුරස්කාරයක් වුණා ඒ වගේ තියෙනවා ඒක නිසා අන්තර් සමාගම් වියදම් දැන් පරිපාලක හා පරිපාලිතවල වියදම් එකතු කරලා අන්තර් සමාගම් වියදම් අඩු කළ යුතුය හැදෙලිද එහෙම ලියා ගන්න පරිපාලක හා පරිපාලිත සමාගම් වල වියදම් එකතු කර පරිපාලක හා පරිපාලිත සමාගම් මෙහි වියදම් එකතු කර
अंतर समागम वियदम अडु केल युतुय अंतर समागम वियदम अडु केल युतुय දැන් අපි හිතමු අන්තර් සමාගම් එහෙම නැත්නම් B සමාගමට A සමාගම කුලියක් මේ ගොඩනැගිල්ලක් කුලියට දීලා තියෙනවා ඒ කුලි ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් මිලියන 10ක කුලියක් ගෙවලා දෙනවා කියමුකෝ A Bට කුලියට දීලා තියෙනවා එහෙමනම් මේ මිලියන 10 ඒ කුලි ආදායම කියලා අපි ගමුකෝ එහෙමනම් ඒ වියද මේ 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 කාගෙද පරිපාලිත B ගේ මේ 40 තුල තියෙනවා මොනවාද අර කුලී ආදායම අපි හිතමු මේ 40 තුල කුලී sorry කුලී වියදමක් තියෙනවා කියලා A Bට ගොඩනැගිල්ලක් කුලියට දීලා තියෙනවා එතකොට B Aට කුලී ගෙවනවා එතකොට A ගේ ආදායමක් වෙනවා B ගේ වියදමක් වෙනවා එහෙම වුණා නම් මොකද වෙන්නේ දැන් කිසි ගැටලුවක් නැහැ මේ තුල අන්තර් සමාගම් වියදම් නැතිනම් අපිට මෙහෙම එකතු කරලා දාන්න පුළුවන් මෙතන තියෙනවා නම් අන්තර් සමාගම් වියදම් රුපියල් මිලියන 10ක් අසුවාය 40 120ක් මෙතන ගන්න කීයද 110යි. ඒතර අනෙක් ඒවායේ ගැටලුවක් නැහැ නම් එකතු කරලා දාන්න පුළුවන්. හරිම ලේසි. ඔයාගෙන් පුළුවන්. ඒතර අන්තර් සමාගම් වියදම් වලදී මොකද වෙන්නේ? පරිපාලක හා පරිපාලිත සමාගම් මෙහි වියදම් එකතු කරලා අන්තර් සමාගම් වියදම් අඩු කරනවා. අන්තර් සමාගම් වියදම් අඩු කරනවා. හරි. දැන් දැන් මම මේ අභ්‍යාසයක් සාම්පල් එකක් හද හදාමයි කළේ. එතකොට ඔයාලට පැහැදිලි. 6 4 10 6 210 6 කියන්නේ 290යි 70යි 80යි 70යි 80යි 95යි කියන්නේ 165යි. එතන දෙන්නේ කීයද එතකොට? देखा कितने कोलाहाई दोलाहाई इसी एक आय हाथ रहे इसी पहले पहाड़ देखा कितने देखा क्या तुलाय हाथ रहे हार से हाथ रहे इस पहाड़ इधर बादुई ये दाम क्या नहीं मेरी कैटल वाक ने बादुई ये दाम आप ही तो में तो ना आनुवाई इतने हैटर पहाड़ क्या ला किसी तो कैटल वाक ने ये देखे एक तो कल दान अतर बादू मसला आप ये किसी में गेटलू आपने बाद्दे बाला पे हम आपने बाद्दे कतुकल्ला दानों इच्छा रहे पहले इधर मेरा पाप मुकुट गेटलू तीन आदे और बस यह कहाँ न पुलवा अभी कारणा हाथराई के ना करते मना द हाथरे बिकुनु ओ बिकुनु मरा जी मुकुट करना क्यों हुए පරිපාලක හා පරිපාලිතයන්ගේ විකුණුම් එකතු කර අන්තර් සමාගම් විකුණුම් අඩු කර අන්තර් සමාගම් විකුණුම් අඩු කරන්න ඕනේ. එතකොට මෙතෙන්දි ගන්න A ධන B එකතු කරනවා A මේලේ A ඡේදනය B. ඒ කියන්නේ මෙතෙන්ට එන්න ඕනේ මොකද්ද එතකොට? A මේලේ B නේ. නේද? දෙකටම අයිති වෙන ඒවා අයින් කළා. එවගේ අදහසක් තියෙන. එතකොට පරිපාලක හා පරිපාලිතයන්ගේ විකුණුම් එකතු කරලා අන්තර් සමාගම් විකුණුම් අඩු කළා. විකුණුම් පිරිවැයෙදී ඒත් එහෙමයි. එක සමාගමක විකුණුම් අනිත් සමාගමේ ගැනුම්. ගැනුම් යන්නේ විකුණුම් පිරිවැය. එකිනෙක සමාගම් මේ විකුණුම් පිරිවැය එකතු කර අන්තර් සමාගම් විකුණුම් අඩු කරන්න ඕනේ විකුණුම් පිරිවැය. අන්තර් සමාගම් ආදායම් වල විත් එහෙමයි. එකිනෙක සමාගම් වල ආදායම් එකතු කරලා අන්තර් සමාගම් ආදායම් අඩු කරන්න. එතන අන්තර් සමාගම් ආදායම් වලදී ලාභාංශ හැර අනෙකුත් අවස්ථා වලදී එක සමාගමක ආදායම අනෙක් සමාගමේ වියදමක් බවට පත් වෙනවා. අන්තර් සමාගම් වියදම් වලදී එකිනෙක සමාගම් වල වියදම් එකතු කරලා අන්තර් සමාගම් වියදම් අඩු කරනවා. හරි. මොකද ප්‍රශ්න දෙනවද? Any problem? हाँ, अभी हम पहले में अभ्यास है, मांग अभ्यास है दम्मा
මන් තිරයට ගන්නම් පේනවද පේනව නේද හැමෝට හරි මේක මේ කාරණා දෙකක් අපි සටහන් කරගමු මෙන්න මෙහෙම ලියා ගන්න මේක මට මේක ගන්න දාද්දී අපිට අමතක වුණා සම්මත අතුලත් කරන්න මේ අභ්‍යාසය දැන් ඔයාලගාව තියෙනවා ලැබිලා තියෙන මේක print out එකක් ගන්න එතකම් මේක ලියා ගන්න මේ අතිරේක තොරතුරු කියලා මෙහෙම ලියා ගන්න h සමාගම रुपया दिलक्स पनासदाहकन बहंड वसर तुलदी इस समागमट विकुना अत्यातर दिलक्स पनासदाहकन बहंड एक समागम इस समागमट विकुना अत्यातर वसर तुलदी एम बहांड सियाल विकिनियत वसर तुलदी एम बहांड सियाल विकिनियत देख लेकिन अंतर समागम विकुण मिलियन सॉरी दिलक्स पनादा हाई अवसान तो कई त्रुवेला ने ये विकुण पुबहन सियाल विकिनी ला किने के मांग की हुए देवीनी कारण है एज सॉरी एज समागम है एक समागम है मासिक व रुपया हतरिस दाहक मासिक रुपया विसिपंदाहक कुलिय कट मासिक रुपया विसिपंदाहक कुलिय कट सीय गोड़े नगिल्ला इस वेत कुलिय दियत सीय गोड़े नगिल्ला इस वेत कुलिय दियत वसर ඉදයන් පටන් ගත්ත වසරක ගිනුම් විතරයි හදන්න කියලා දෙන. ඒක නිසා මේක වෙන මුකුත් ගැටු නැ වෙන ගැටලු තියෙන දැන් තියෙනවා. නමුත් මෙතන නැහැ. ඒතර තියෙන්නේ අර අපි අපි කතා කළ කාරණා පමණමයි. හරි. එතකොට අපි මේ අභ්‍යාසයේ උඩින් මොනවද දාන්නේ? උඩින් ලියන්නේ කොමනවා කොහමද? ඈ? අපි දාන්නේ මෙතන එහෙම එහෙමයි. සීමිත ඒ समागम निदास विसे तुनाई तीस एकेन अवसान वासर संदाहा विस्तीर्ण आदायम प्रकाशे एकाबद्ध विस्तीर्ण आदायम प्रकाशे के दान सीमित समागम समागम नम लियनवा इट पास कालियनवा मत कद मैं उड़ी मेहम लियने की अभी अनुगमन एक करनवा संकल्प तुना संकल्प तुनक अनुकूल होता मैं काटे दूर मना दे संकल्प तुन
සංකල්ප තුන මොනවාද? මෙන්න මේ 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 ටික ලියන්නේ මෙන්න මේ උඩින් ලියන මේ මේ සමාගමේ නමයි කාලච්ඡේදයයි ගිණුමේ නමයි මුල් ලේඛකය ලියනකොට අපි අනුගමනය කරනවා සංකල්ප තුන. මොනවාද? ව්‍යාපාර ඒකක සංකල්පයයි. ඒකක සංකල්පය ව්‍යාපාර නම ලියනවා. කාලච්ඡේද සංකල්පය මුල් ලේඛකය ලියනවා කාලච්ඡේද සංකල්පන අනුකූලව අපිට අන්තර් සමාගම් විකුණුම් කීයයි කියලාද? 250. 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
විකුණුම් පිරිවැයදී මොකද කරන්නේ එක පැත්තක විකුණුම් අනිත් පැත්තේ විකුණුම අනිත් පැත්තේ මොකද නේද එක්කෙනෙක් විකුණනකොට ඒක යාගේ විකුණුම් වලට එනවා අනිත් එක්කෙනා ගත්තාම ඒක යාගේ විකුණුම් පිරිවැය එනුම් වලට එනවා විකුණුම් පිරිවැයට එනවා එහෙමනම් මොකද වෙන්නේ පරිපාලිතයා පරිපාලිතයන් මේ විකුණුම් පිරිවැය එකතු කරනවා අන්තර් සමාගම් එකතු කරනවා මේ 250 මෙතනනොත් අඩු කරනවා එතකොට කීයද 11000යි 11000 එතන දරලාභය 4000යි 3000යි බලන්න මේ දරලාභයන් නී එකතු වෙනවා නේද ලස්සනට වෙනවා පැහැදිලි නේද දරලාභය එකතු වෙනවා වෙනස් ආයම් වල තියෙනවා මොනවද තියෙන්නේ කුලිය ආදායම ආදායම කීයක් තියෙනවද 25 12 තුන් තියෙනවා නේ දැන් කුලිය ආදායම කොහමද තියෙන්නේ 725යි 550යි දරන්නේ මේ 725 තුල තියෙනවා මෙයාගෙන් ලැබුණ 300ක් එහෙනම් දෙක එකතු කරලා මොකද කරන්නේ 1000යි 300ක් අඩු කළාම एक दस सौ से लेकर ना हो नहीं नाम से हत्तर भाई नहीं था ओके नाम से हत्तर भाई हाँ बेटा हर ये में पिनी रहे हैं वे ना साक्षात है आठ से आनु आए हाई से दहाई आए देखिए कतु कलाम है एक दहास पांसी है पाल पीरिवाय जी मगर देखने में कुली एक पैंत्ता का बीज द माप के नाने द बोलने एक पैंत्ता का आधा है माप के नाने पैंत्ते बीज द ना इधर पारिपाल ने बीज द मतलब एक दहास तुंसी है विसाई एक दहास अनुवाय දැන් මොකද කරන්නේ මේ දෙක එකතු කළා මේ 300 අඩු කරනවා එතකොට එන්නේ කොහමද 2000 110යි 110යි දැන් අනිකුත් වියදම් වලට ගැටලුවක් නැහැ වෙනත් වියදම් 240යි 320යි 560යි 560යි දැන්
मूल्य पिरिवेय हारसीयाय देसीय तिहाय धनलाभेन මේ වියදම් හතරේ අඩුකලාමනේ සුද්ධලාභය එන්නේ. වැදලිද? තෝසේ මම මේ කියලා දේ. ඔව් සර්. එතකොට සුද්ධලාභයයි වියදම් හතර එකතු කළාම කීයක් එන්න ඕනේද? ධනලාභය එන්න ඕනේ සර් 4725. ආ 25 එන්න බලන්න එතකොට. මෙතන තියෙන මේ අගඩ බින්දු පහක් දැම්මොත් මේ ප්‍රේලි එකතු වල ගිහින් මෙතන පහක් වෙනවා. පහයි හතරයි දෙකයි හයයි නමේ 15යි 15 ගාවට අගර දෙක තියෙන්නේ කීයද 15න් පස්සේ අගර දෙක එන ඉලක්කමක් තියෙන්නේ කීයද 22 දැන් බලන්න මේ දෙක ගලාම 4යි 6යි 15යි 15 ඉඳලා 22 ට කීයක් අඩුයිද 7 7 7න් 22න් 2 දෙකක් ඉතුරුයි 6යි 8යි 11යි 19යි 19න් පස්සේ අගට 7 තියෙන්නේ 27 19 ඉඳලා 24 කීයක් ඕනේද 8 8යි 27න් 7 දෙකක් ඉතුරුයි 2 1යි 3යි 3න් පස්සේ අගට 4 තියෙන්නේ 4 නේ 3යි 1යි 4යි ආවද මේ උත්තරේ පොස්සේ මේක ලීහිසි දැන් කැල් එක නොදුන්නොත් එහෙම සුළු කරන්න මේක පුරුදු වෙන්න दहाई එරනාද? හරිසෙ. අපහදිර කෙනෙක් ඉන්නවද? රුවන්තික? අද මේ නිදහස් දවසේ මොකද කට්ටිය අඩු? සිග්නල් ප්‍රශ්න තියනවද? නැහැනේ. දැන් ඉස්සර වගේ ඔන්ලයින් පන්ති අඩුයි නේද? ඒක නිසා සාමාන්‍ය සිග්නල් ඩ්‍රොප් එකක් නැහැ මං හිතන්නේ. හරි බදු වියදම කියද මේ ගානේ බදු වියදම 525යි 360යි 525යි 360යි 60යි එතකොට එන්නේ 885යි ඔව් අඩු කළාම 5න් 5ක් 0.5යි 5යි 9450 මේ ගානේ සීමිත PLC විසින් SPLC කොටස් ප්‍රාග්ධනේ 100ට 100ක් කොච්චර අරගෙන තියනවද සම්පූර්ණේ ඒ සම්පූර්ණයෙන් 8යි මොකද පාලනයේ යටත් නවන කොටස් හිමියෝ නැහැ හ්ම් පැහැදිලිද ඔව් සර්
पालने सीमियो ने पालने सीमियो हिटिया मैं लाभ मिथन समूह परिपालित आईन कर पवर आरंभक दिन तम पवर मे वसर आरंभक दिन नाम पवर गिना लाभे मेतन इधिना लाभ होता रधवागत लाभ की मतकन वेरी गुड मेदा सारे पवरा दिन पवती रधवागा तुलाभ संचित पालन पीरी वेट मत कदेना अभ्यास में प्रश्न मेतनवागत्वे समागम सीमित दिदास्दान में हतरा एक दिन वन बैवीन दिदास्दान में हतरा एक दिन वन बैवीन दिन पवती रधवागत लाभे दस हार से हेट रधवागत में सामान्य रधवागत लाभ की नुमा शेषपात्र तीन वन तीन ने वर्षे मूल दिन अरे वर्षे मूल दिन तीन है दिन पवती रधवागत लाभ पालन पिरीवाय की नुमट मारु करन बेवीन पालन पिरीवाय की नुमट मारु करन बेवीन एकाबद्ध आदाय प्रकाश अतुलात्म
දැන් අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයක් හැදුවොත් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය දැන් මට කියන්න 2019 4 ශේෂය කීයද නදව ගත්තා ලාභය කීයක් ගන්නවද අපි මේ දෙකම එකතු කරලාද ගන්නෙ ඔව් සාමාන්‍ය මට ෆීඩ්බැක් එක අවශ්‍යයි මේ දෙක එකතු කරලාද ගන්නෙ साका तेरे नाम से हरे उधर माता के प्यार का ना दरवाने मैं मैं खा रहा ना मैं मैं की इगेन का ना तीने कोई था मैं मैं कहाँ ना है दुआ मैं इगेन का ना तीने कोई था मैंने मैं तेरा खा रहा नहीं आती है ना मैं तेरा ती है ना इधर पास से मैं तेरा ती है ना वाँ मैंने मैं तेरा ती है ना මෙතන බිංදුව හන්ද තමයි මෙතන 2700 විතර එකතු වෙන්නේ. ආ සෝරි හඳවාගත්තු ලාභය මෙතන එකතු වෙනවා කියද්ද? 2700 එකතු වෙනවා. මට ඒක අමතක වුණා 2700. හරිනේ මේකේ දාන්නේ 4990. මෙතන බිංදුව නෙවෙයි මෙතන 2700 විතර මේක එන්නේ නැහැ 2700 යනවා තේරෙනවද හැබැයි මේවා ගත්තොත් මේවයි තියෙනවා මෙතනට නැහැ හරිද අපහැදිලි තැන් තියෙනවද वेदार्शनी तेरुना सर आलिका तेरुना सर पहले तो नालिका ओ सर पहले ली सर मुकुट कैट लो नहीं है ना अपनी का अभ्यास रहा ना पुलवान दे
මේක අපි ලියාගමු මෙන්න මෙහෙම අභ්‍යාස දෙකක් දැන් බලන්න මේකේ තියෙන ඉස්සලා ගන්න වඩා පොඩ්ඩක් වෙනස් වෙන මොකද්ද මේක වෙනස් වෙන්නේ 75ක් අත්පත් කරගෙන ආ 75යි අත්පත් කරගෙන තියෙන අර ඉස්සලා ගැළපිරි දෙක අපි ගමු x සමාගම s සමාගමකට 250000ක මහන්න වික්කා කියන කතාවයි දෙලක්ෂ පනත්දහක් නෙවෙයි එතකොට එන්නේ විසි පන්දා කමන්නේ දෙලක්ෂ පනත්දහය කිව්වම එන්නේ දෙතිය පන නෑ මෙහෙම ලියා ගන්න අතිරේක තොරතුරු කියලා මෙහෙම ලියා ගන්න වසර තුළදී එච් සමාගම සීමිත එස් වෙත වසර තුළදී එච් සමාගම සීමිත එස් වෙත මිලියන 25ක භාණ්ඩ විකුණා ඇත. මිලියන 25ක භාණ්ඩ විකුණා ඇති අතර වසර අවසාන වසර තුලදී එම භාණ්ඩ සියල්ල විකිණී ඇත. වසර තුලදී එම භාණ්ඩ සියල්ල විකිණී ඇත. දෙක එක් සමාගමේ ගොඩනැගිල්ලක් මාසකට රුපියල් ලක්ෂයේ බැගින් සීමිත S සෙත කුලියට දී ඇත सीमित एस्सेत कुलियत दियत पुड्डक विनाश वेनवा ए विनाश वेने कोतंदिद विनाश वेने इदिरेट गना लाभे ने वसरे लाभ इदिरेट गना लाभे गन्ने ने हां सर ऐ गना अरन नत्ते दे मे वसर आरंभेदी वेने पवर गना दिने 2019 4 1 देना नेद 2014 නිසා ඉදිරියට ගෙන ලාභය මෙයාගේ ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මේ වසරේ ලාභය මොකද වෙන්නේ? 2290ම ගන්නවද? ගන්නනේ. හරි. හදමු බලන්න. අවබෝධයෙන්ම හදන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් මම ඔයාලට හදන්න දෙන්නේ. ඔයාලට වරදින තැන් නැවත නැවත මතක් කරලා දෙන්නේ. ඒව තමයි ඉගෙන ගන්න තියෙන්නේ. අපි අභ්‍යාසය හදමු. මම මේකට එකතු කරන්න කිව්වා මේ අභ්‍යාසයට අන්තර් සමාගම් විකුණුම් තියනවා මිලියන 25ක්. ඒ වගේම එච් සමාගම එස් සමාගමකට මාසයකට ලක්ෂයකට ගොඩනැගිල්ලක් කුලියට දීලා දෙනවා කියලාත් මම දාගන්න කියලා කිව්වා. හරි. දැන් පළමුව මොකද අපි කරන්නේ විකුණුම් ගද්දි මොහොමඩ් මුලින් හිටියේ නෑනේ උදේ ඉඳන් බලා ගන්න විකුණුම් වලදී මොකද කිව්වේ එස් සමාගමේ විකුණුම් මිලියන 225යි 10 වලින් 225000යි එච් සමාගමේ 225000ක් තියෙනවා අපි මෙහෙම දානවා 225000යි කියලා इस समागम में कुछ चल दीना होता है? एकाई हाथली एकाई हाथली हाय इतना कुछ मुकदमे में नहीं एकाई बाद तो तीन होगा इतना कुछ मुकदमे में ना क्यों हुए मैं देखे मैं ये वाई का तू करना वां अंतर समागम मार्डू करना मैं तो कुछ ये देने तुम्हें तुम लक्ष्य हाथली लक्ष्य हाथली दा हाय आप है दिल्ली के ने විකුණුම් පිරිවැය 115000යි එච් සමාගමේ එස් සමාගමේ 86000යි මොකද වෙන්නේ එතකොට අන්තර් සමාගම් විකුණුම් තියනකොට මිලියන 25ක් 10 වලින් 25000ක් අපි ඒක මෙතෙන්ට ගත්තේ නැහැ
එක සමාගමක විකුණුම් අනිත් සමාගමේ ගැණුම් බවට පත් වෙනවා. එතකොට මේ සමාගමක විකුණුම් වෙනකොට අනිත් සමාගමට ගැණුම් වෙනවා. එහෙම නැත්නම් විකුණුම් පිරිවැයෙනවා. අපි මේ අන්තර් සමාගම් විකුණුම් විකුණුම් පිරිවැයෙන් අඩු කරනවා. එතන මෙතනට එන්නේ කීයද? මේ දෙක එකතු කළා 25000 අඩු කළා. එතකොට එන්නේ කීයද? 100000 අතා කරන්නේ නැතුව හදපු අයටත් තහවුරු අනිත් අයටත් තහවුරු 76000යි. වැදලිද? අපැහැදිලි කෙනෙක් ඉන්නවද? අඩු කළා. එතන 54000යි නේද? 54000යි සේ නේ. 164000යි. 164000යි. එතන 54000යි. වෙනත් ආදායම් මොනවද කිව්වේ? එස්ට කුලියට දීලා තියෙනවා H විසින් ලක්ෂයකට මාසයකට ලක්ෂයකට ගොඩ නැගිලා. වෙනත් ආදායම් වල දිනා මේ ගොඩ නැගිලි කුලිය. වෙනත් ආදායම් කොච්චර දිනවද? 13000යි. 8000යි. මේ 13000 තුල තියෙන මෙයාගෙන් ලැබුණ මාසයකට ලක්ෂයයි 100යි ඒ වගේ 12000. එහෙනම් මොකද කරන්නේ? මේ දෙක එකතු කළා 1200ක් අඩු කළා. එතකොට එන්නේ කීයද? 20800ද? 9800. ඈ? 19800ද? 19000. 1,83,800යි. 183,800 ඒකාබද්ද. දැන් අපෙන් ඉල්ලන්නේ මෙන්න මේ මේ ඒකාබද්ද తీරු විතරයි. අපි මේක හදද්දි දැනුම ඇතුළත් කරගන්න, දැනුම වඩා ගන්න, එහෙම නැත්නම් වැඩි දුණු කරගන්න තමයි මේ తీරු දෙක ගන්නෙ. පැහැදිලිද? නැත විභාගිනොත් මේ తీරු විතරයි. විභාගයද කියලා తీරු තුනම ගහන්න එපා. අපෙන් ඉල්ලුවොතින් පරිපාලිත පරිපාලක හා සමූහය කියන తీරු වෙන වෙනම දෙන්න කියලා අපි දෙනවා. එහෙම නැත්නම් අපි ඉල්ලන්නේ ඒකාබද්ධ නම් ඒකාබද්ධ తీරු විතරයි. අපි මෙහෙම හදද්දි මේ తీරු තුනම ගන්නෙ අවබෝධය වැඩි කරගන්න, පැහැදිලිතාවය වැඩි කරගන්න. හරි. වියදම් බෙදා හැරීමේ වියදම් 23000යි 11000යි 11000යි 34000යි. ඔව්. බෙදා හැරීමේ වියදම් වල ගැටලුවක් නැහැ. එකතු කළාම දැම්ම 34000යි. පරිපාලන පිළිවෙය මෙයාගේ තියෙනවා 42000. ඉස් සමාගමේ 29000. 29000යි. මේ 29000 තුල තියෙනවා මොනවාද? අර 1200. එහෙමනම් මේ දෙක එකතු කරලා 1200ක් අඩු කරනවා. එතකොට එන්නේ කීයද? 69800යි. හැම ඉලක්කමක් මම ඔයාලට කියන අවබෝධයෙන් ලියන්න, දැනගෙන ලියන්න. එතකොට ඉගෙන ගන්න වෙනවා අපි. ආයි කල්පයකටවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් මොල ගැටලුවක් නැහැ, අපි එකතු කරලා දාමු. ආ මේකේ වෙනත් වියදම් නැහැ. මූල්‍ය වියදම් විතරයි. 9000. 6000යි. 3000යි 9000යි. 3000යි 9000යි. දැනගෙනම හදමු. එතකොට තමයි පවතින්නේ දැනුම. එතකොට කීයද? 0.3යි 9යි 11යි 3යි 12න් 13න් 3 8ක් ඉතුරුයි 7යි 5යි 12යි. හරිද? 6යි 13යි 9යි 13යි 9යි 2න් 2 එකක් ඉදිරි පහයි එක හැයි. හරිද?
බදු වේදම කීයද? 14000යි. 10000යි 5500යි. බදු වේදමේ කිසි දවසක කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. කඳ බය වෙන්න එපා. මේක බහැරට ගෙවණේවා. 19500යි. 18000යි. 10500යි. मुलिंग मोहम्मद පනස්හය දාහ ඉදිරියට ගෙන ආලාභය මෙතනට එකතු කරනවාද නෑ 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 ඇයි එකතු කරන්නේ නැත්තේ මේ මේ 56 දාහ මෙතනට බලන්න මේ සමාගම පවර් එකගෙන තියෙන්නේ කවද්ද මොන මොහොමඩ් බලාගෙන මේක වැදගත් කාරණයක් උදේනි පවර් එකගෙන තියෙන්නේ කවද්ද 2019 4 1 මේ වසර ආරම්භක දිනය අපිනම් හදන්නේ 23 31. වැදලිද? එතකොට මේ 4යි 1 දිනට තිබෙන මෙන්න මේ රඳවාගත් තුලාභයේ 56000ට මොකද වෙන්නේ? පවරා ගන්නා දිනට තිබ්බා රඳවාගත් තුලාභයේ 56000ක් මේකට මොකද වෙන්නේ? වර දින දැන් විශාකා මොකද වෙන්නේ ඕ කිසිම දෙයක් නැහැ පාලන පිරිවැයගිනවට මාරු වෙනවා ආ මේක පාලන පිරිවැයගිනවට මාරු වෙනවා ඒකාබද්ධ ශේෂපත්‍රයේ මූලිකත්ව ප්‍රකාශය සකස් කරද්දී මොකද කළේ පවරාගත්තු දිනට පවතින ස්කන්ධය එතකොට රඳවාගත්තු ලාභී ස්කන්ධයයි කි පාලන පිරිවැයගෙනමට මාරු කරනවා. පවරා ගන්නා දිනට පවතින ස්කන්ධය රඳවාගත්තු ලාභය පාලන පිරිවැයගෙනමට මාරු කරනවා. ඒතකොට එහෙනම් ඉදිරියට ගෙන රඳවාගත්තු ලාභය කියන එක සමූහයේ ගිනුම් හදද්දී මේක මෙතනට එන්නේ නැහැ. එහෙනම් එන්නේ කීයද? 165000යි. පැහැදිලිද? ගැටලුවක් තියෙනවද? ආරබුද. හැදලිද? ඔව් සර්. එතකොට දැන් මෙන්න මේක ඉදිරියෙන් නවත්තන්න වෙනවා. බෙදා හැරීම කොහොමද කරන්නේ? මේ 51500 මෙතනට ගන්න බෑ. 51500 වලට උතන දෙන්නේ කීයද? 70 लाभी මෙන්න මෙතන මේක නවත්තලා අපි ඉතුරු ටික හදන්න ඕනි ස්කන්ධේ වෙනස් වීම ප්‍රකාශ මොකද නැහන පොඩක් වාර දිනවා මේක මෙතන නවත්තලා ඉතුරු ටික එහාට ගෙනියන්න ඕනි හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට ගියා කියලා ආරම්භක ශේෂය මෙතන පහළට ගෙනියච්චොත් මේක වාර දිනවා ඒකන්ද අපි එතන නවත්තනවා හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට ගියා කියනවාද ආරම්භක ශේෂය एक लाख से 65000 56000 देखें कि देने
කියදෙන්නේ एक लाख से पांच साढ़े दाह इतना में पांच साढ़े दाह इन्हें ने पहले इधर मोमल एक लाख से हटा पंदा है ना असल एक लाख से हटा पंदा है वो एक लाख से हटा पंदा है मोमल पहले इधर उदयनी नोसर पहले इधर पवर लाभ දලක්ෂ 13000 125 පැහැදිලිද පැහැදිලි කෙනෙක් ඉන්නවා දැන් බලන්න මෙතන ඉස්සල් එකේ 100 100ක් තිබ්බනේ අපි අත්පත් කරගෙන ඉස්සල් ගානේ දැන් මෙතන තියෙන 175 දැන් මෙතනින් 15ට මේක ගිනිච්චොත් වැරදි මේ තීරුව ඒක හන්ද මෙතනින් නවත්තලා අපි අතන හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය අතන හදනවා කොහොමද මේ 48000 125 වේ මෙන්න මේ 13000 වෙදෙනවා धातुंदास पांसी ये विदेनवा समूह है ये क्या दे ये रात दो बटा सिमिया डे सिये डे विसी पाई सिरे हैत्ते भाग किया ने धादास इक्कसी विसी पाई सिरे हैत्ते भाग किया ने क्या दे तुंदास तुम सिये हैत्ते पाई नाली का पहले ली दे उदयनी මේ අභ්‍යාස මෙහෙම නම් දෙයක් නැහැ අන්තර් සමාගම් විකුණුම් අඩු කරනවා අන්තර් සමාගම් ගැනුම් අඩු කරනවා අන්තර් සමාගම් ආදායම් අඩු කරනවා අන්තර් සමාගම් වියදම් අඩු කරනවා මෙන්න මෙතන ටිකක් ත්‍රිදික අපි ගානක් ඉගෙන ගද්දී සංකීර්ණ දැන කොහෙද වර්ධින දැන කොහෙද එතන තමයි හොඳටම ඉගෙන ගන්න ඕනේ දැන් මම ඔයාලා ඉතින් මම වෙන වෙනම අහන්නේ අපැහැදිලි නම් කියන්න මම ඒක ආයෙත් හැරයක් කියන ඉගෙන ගන්න හොඳම ක්‍රමය තමයි මෙතෙන් ඉගෙනගෙන යන්නේ අයි පස්සේ වෙලාවක බලන රෙකෝඩින් එක බලනවා ඒ රෙකෝඩින් බලලා අල්ල ගන්නවා ඒව අමාරුයි දැන් මෙතෙන් තේරෙන්නේ නැහැ නම් අහන්න පුළුවන් නේ ඒ නිසා මේ අවස්ථාව පාවිච්චි කරන්න ලොකු ප්‍රමාණයක් නැහැ නේ ඒක නිසා මේ අවස්ථාව පාවිච්චි කරලා මේ කාරණා හොඳට ඉගෙන ගන්න අපි ඒකාබද්ධ මූල්‍ය තත් ප්‍රකාශය සකස් කළා නම් මේ කියන්නේ කොහොමද හිමිකම් වෙනස් වීම ප්‍රකාශය අපි කරන්නේ ඒ දේ බෙදලා දාන එක. හරි. දැන් මේ ගානම හදන්න දෙනවා ආයේ. දැන් අපි දැනුමනේ අවශ්‍ය. මේ ගානම හදන්න දෙනවා ඊළඟ ප්‍රශ්නේ බලන්න. දැන් මේ පවරගෙන දින එකවද 2019 4/1 මේ වසර ආරම්භක දින. මොන බලන ඊගාව ගාන අහනවා. ඉහත උදාහරණයේ අත්පත් කර ගැනීම සිදු වූයේ 2018 4/1 අපි මේ ගාන හදන්න අවුරුද්දකට පෙර
प्रकाश मेघानेमा बल मेघाने वरदी मेघाने को पास विना मेघान मेधा विनाशन पवर आगना दिन उपयोग पवर आगे पस उपयोग
ඔයාලගෙන් අහන්නේ අපහැදිලි කෙනෙක් ඉන්නවද? ඉන්නවද නැද්ද? හරි. ඊට පස්සේ වසරේ ලාභය. වසරේ ලාභය කොහමද එන්නේ? 38000. මේ 38000 එහෙම වෙනවා. ඊට පස්සේ මේ 13500 කීයද? 175. 175 කියන්නේ 11125. 125. එතකොට කීයද එන්නේ? 225000. 8000. 125 එකතු කළාම එන්නේ කීයද? 225125. අපැදලි කෙනෙක් ඉන්නවද? රුවන්තික. පැහැදිලි සර්. උදේනි. තේරුණා සර්. හරි. දැන් අපිට කිව්වනම් පාලනයට යටත් නොවුන කොටස් හිමියන්ගේ ගිණුම හදන්න කියලා. පාලනයට යටත් නොවන කොටස් හිමියන් කීයද? 19,400 කීයක් වෙනවද? 19,400 කීයද? මෙන්න මේ 16,000න් 100,000යි. අපි වෙනේව නැතුව ඒ කියන්නේ කීර්ති නාමය ආරම්භයේ පැවති අනේ මේ 56000 වෙනවා. ඇයි ඇයි 56000 වෙන්නේ? 56000 40000 පාලන පිරිවැයට ගියාට පාලන පිරිවැයදී ආයෙත් තමන්ගේ කොටස එනව නේද පාසල් කොටස හිමියන්ට? අරකද පාලන පිරිවැය ගිනුමේදී පවරා ගන්නා දිනට පවතින ස්කන්ධයෙන් 125ක් හෝ සාධාරණ අගය කාටද ලැබෙන්නේ? වල මතකද පාලන පිරිවැය ගිනුමේදී පවරා ගන්නා දිනට ස්කන්ධයෙන් දැන් මේක නම් 125යිනේ සුළු කොටස් හිමියන්ට ආйти පවරා ගන්නා දිනට පවතින ස්කන්ධයෙන් කොටස් හිමියන්ට අදාළ වෙනවා ඔවුන්ගේ ප්‍රතිශතය. එතකොට දැන් අපි කරන්නේ පවරා ගන්නා දිනට ස්කන්ධේ පාලන පිරිවැය ගිනුමට මාරු කරලා ආයත් පාලන පිරිවැය හර කරලා පාලනයේ යටත් වන කොටස් හිමියන්ට බැර කරන ඔවුන්ගේ කොටස ඔවුන්ගේ අනුපාතය හෝ මොකද්ද මාර්ගලේ අනුපාතික ප්‍රමාණය හෝ මොනවද මාර්ගලේ? පාලනයට යටත් වන කොටස් හිමියන්ගේ අයිතිය සාධාරණ අගය. පාලනයේ යටත් වන කොටස් හිමියන්ගේ අයිතිය අපි ආකාර දෙකකට ගිනුම් ගත කළා. මොකද්ද ආකාර දෙක? එකක් සමානුපාතික ප්‍රමාණය, දෙක සාධාරණ අගය. දැන් අපිට මුකුත් තොරතුරු දීලා නැහැ, වෙන මුකුත් ස්කන්ධය දීලා නැහැ. අපි හැබැයි දන්නවා එදාට කීයක් තිබ්බාද? 40000 තිබ්බ පවරා ගන්නා දිනට. මේ වසර ආරම්භක දිනට කීයක් තිබ්බාද? 56000. එහෙනම් මේ 56000න් 125ක් පාලනයේ යටත් වන කොටස් හිමියන්ට ලැබෙනවද නැද්ද? ලැබෙනවා. පැහැදිලිද? අපැහැදිලි කෙනෙක් ඉන්නවද? මෙහෙම මම ඔයාලගෙන් පැහැදිලිද අපැහැදිලිද අහුවම ආයි හැරි හැරි ඉන්න ඕනේ නැහැ. ශනිකව කියන්න තේරුන්නේ නැහැ කියලා.
අමේ තේරුන්නේ නැද්ද කියලා බලන්නනේ අහන්නේ. මේ වරදින තැන් මේක සියුම් ලෙස ගත යුතු තැන් නිසා තමයි මම මේක නැවත 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 කියන්නේ. හරිද? එතකොට ඔන්න මේ 14000 එනවා. මේ 40000න් 125යි මේ 16000න් 125යි එහෙම නැත්නම් 56000න් 125ක් පාලනයේ යනත් ඔන්න කොටස් හිමියන්ට එනවා. එතන වසරේ ලාභය 30ක් එනවාද? මෙන්න මේ 10125න් 125යි. 325යි කියද එතන එන 3375 නේද? 13800 නෙවෙයිද? 13500. 13500. 13500. ඔව් 13500න් මෙන්න මේකෙන් 125. आदाय प्रकाश मूल तत्व प्रकाश लिंक लिंक मे मेरे संबंध अरे अरे अभियंता मातृका अंतर समागम सॉरी उपलब्धि नो लाभ मातृका उपलब्धि नो लाभ දැන් අන්තර් සමාගම් විකුණුම් තිබෙන අවස්ථාවක අන්තර් සමාගම් විකුණුම් තිබෙන අවස්ථාවක ඒ විකුණුම් වල ඒ කියන්නේ එහෙම මිලදී ගත්ත බහණ්ඩ දැන් ඒ බීට වික්කා බී ගත්ත බහණ්ඩ වසර තුල සම්පූර්ණයෙන් වික්කේ නැතිනම් වසර තුල සම්පූර්ණයෙන් විකුණලා අවසන් කළේ නැතිනම් ඉතිරිවන තොගය තුල ඇතුළත් ලාභය අපි උපලබ්ධින වූ ලාභයේ සල්කන. ඔයාලට මතක ඇතිනේ අපි ඒකාබද්ධ මූලගත ප්‍රකාශය ඉගෙන ගත්තා. මොකක්ද ඉගෙන ගත්තේ? අයිත් කියන බලන්න. මම ඔයාලට කියන්න කියලා කියන්නේ ඔයාලට මේක මතක් වෙන්න ඕනි හන්දා. අන්තර් සමාගම් විකුණුම් තිබෙන අවස්ථාවක මතුවිය හැකි වැදගත්ම කාරණේ තමයි උපලද්දෙන වූ ලාභය. අපි හිතමු මෙන්න සමූහය. මෙන්න මව් සමාගම පරිපාලිතය ඉස්සලා ගානේ නම් කි මෙන්න සබ්සිඩියරි එක S මෙයා මෙයාට වික්ක මේ ගානේ අනුව මිලියන 25ක් 2500ක් මේ 2500ම මෙයා බහැරට වික්කේ නැත්නම් මෙයා වික්කේ 20000යි නම් මෙයා ගාව කොච්චර තොගයක් ඉතුරු වෙලා තියනවද කොච්චර තොගයක් තියනවද 5000 अंतर समागम विकुनुम वलिन इतिरिवति बेन तोगे तुला तुला तुलाबे में इतिरिवति बेन तोगे ते एक्तबागा तुलाबे अपी के नुपलाब दिनों लाबे अंतर समागम विकुनुम वलिन नुविकिनी वसरावसाने ते इतिरिवति बेन तोगे तुला तुला तुलाबे अपी के नुपलाब दिनों लाबे उपलाब दिनों लाबे लाबे आडू करना දල ලාභය අඩු කරනවා උපලබ්ධින වූ ලාභයෙන් මොකද වෙන්නේ දල ලාභය අඩු කරනවා දල ලාභය අඩු වන ප්‍රමාණය අපි එහෙම නැත්නම් උපලබ්ධින වූ ලාභය විකුණුම් පිරිවැයට එකතු කරනවා මොකද කරන්නේ විකුණුම් පිරිවැයට එකතු කරනවා විකුණුම් පිරිවැයට එකතු කරනවා එහෙම නැත්නම් දල ලාභයෙන් අඩු කරන්නත් පුළුවන් සාමාන්‍ය විකුණුම් පිරිවැයට එකතු කිරීම තමයි සාමාන්‍යයෙන් කරන්නේ ඒ දෙකේම උත්තර හරි මේ වෙලියා ගන්න අන්තර් සමාගම් විකුණුම් සිදුවන අවස්ථාවකදී අන්තර් සමාගම් විකුණුම් සිදුවන අවස්ථාවකදී එලෙස සිදුවන විකුණුම් වලින්
ලද බහණ්ඩ වසර තුල සම්පූර්ණයෙන්ම නොවිකිනි වසර තුල සම්පූර්ණයෙන්ම නොවිකිනි අවසාන තොගය ලෙස පැවතිය හොත් අවසාන තොගය ලෙස පැවතිය හොත් ඒ තුල ඇතුළත් වන ලාභය ඒ තුල ඇතුළත් වන ලාභය නැත්නම් අවසාන තොගය තුල ඇතුළත් වෙති ලාභය උපලබ්ධි නො වූ ලාභයේ හඳුනා ගනි උපලබ්ධි නො වූ ලාභයේ හඳුනා ගනි එම ප්‍රමාණය එම ප්‍රමාණය එම ප්‍රමාණයෙන් දලලාභය අඩුවන බැවින් එම ප්‍රමාණයෙන් දලලාභය අඩුවන බැවින් දලලාභය අඩුවන බැවින් උපලබ්ධි නො වූ ලාභ ප්‍රමාණය විකුණුම් පිරිවැයට එකතු කිරීම කරනු ලබයි විකුණුම් පිරිවැයට එකතු කිරීම හෝ දලලාභයෙන් අඩු කිරීම කරනු ලබයි අපැද කෙනෙක් ඉන්නවද අපැහැදිලි කෙනෙක් සිටීද ප්‍රශ්නේ තියෙන්නේ පැහැදිලි වුණත් අපැහැදිලි වුණත් නොකියන එක මෙච්චරයි P සමාගම හා S සමාගම P සමාගමට S සමාගමෙන් 80ක කොටසයි T 2023/31 දිනට ශේෂපත්‍රයන් දීලා තියෙනවා මූල්‍ය දත්ත ප්‍රකාශයන් අතිරේක තොරතුරු තියෙනවා එකක් තමයි සීමිත මේක මේ පොඩ්ඩක් වරදෙලා පොඩ්ඩක් ඉන්න සීමිත P සමාගම වෙන්න ඕනේ මෙතන. සීමිත P සමාගම ඉන්වොයිස් වටිනාකම $12,000 වූ බහණ්ඩ පිරිවැයට 20%ක ලාභ තීරුවක් සහිතව S සමාගමට අලෙවි කර තිබුණ අතර කාලච්ඡේදයේ අවසාන දිනයේදී එම බහණ්ඩ වලින් $420,000 වූ බහණ්ඩ S සමාගමේ තිබ්බලු. එස් සමාගමේ රුපියල් 650,000 වූ ඉදිරියට ගෙන ලාභයෙන් 103,000ක් පමණක් අත්පත් කර ගැනීමට පසු ලාභය විය. එගින් අත්පත් කරගත්තට පස්සේ ලාභය 103,000යි කියලා කියන. එතකොට ඉතුරු ප්‍රමාණය කොච්චරද? යා ඉතුරු ප්‍රමාණය 350,000 යන්නේ කොහටද? පාලන පිරිවැය ගිණුමට. වසර තුලදී සීමිත P සමාගම රුපියල් 108,000ක ණය මුදලක් සීමිත S සමාගමට ලබා දී ඇති අතර S සමාගමේ මූල්‍ය පිරිවැයයි P සමාගමට මෙම ණය මුදල සඳහා ගෙවු රුපියල් 80,000ක පොලිය ඇතුළත්ය. අපෙන් අහනවා ඒකාබද්ධ ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්න. පළවෙනි එක. දෙක අහනවා ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පෙන්නුම් කළ යුතු ඒකාබද්ධ රඳවාගත් ලාභයේ සැකසෙන ආකාරය සකස් කරන්න කියලා කියනවා. හරි. ඔයාලගේ අභ්‍යාසය ඇති මට පෙන්වන්න පුළුවන් මෙන්න මෙච්චර හැබැයි පොඩ්ඩක් බලන්න ෆොන්ට් එක කුඩා කරන්න අම්මා මෙහෙම තිබ්බොත් හරි නේද ඔච්චරයි තියෙන ගැළපෙන්නේ හරි නේද
පේනවද? පේනවා. දැන් ඔන්න මම මේ උපලබ්ධ නෝලාභයත් කිව්වා. ඒක විකුණුම් පිරිවැයට එකතු කරන්න කිව්වා. උපලබ්ධ නෝලාභය අනිත් ඒවා දන්නවා. හරියටම විනාඩි 15යි දෙන්නේ. 15න් පස්සේ මම හදනවා. 15 තුල හදන්න ඕනේ. හැදුවත් නැදත් මම 15න් හදනවා. ඉක්මනට හදන්න. අර සමාගමේ 180ක් කොටස් අත්පත් කර ගන්නවා. අපිට කියලා නැහැ කවද්ද කියලා. නමුත් පස්සෙන් කියලා තියෙනවා යටින් තියෙනවා ඒ හා සම්බන්ධ තොරතුරු 180යි. අපිට දෙනවා 2023 දිනෙන් අවසන් වස සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. පළවෙනි ගැළපිල්ල තියෙන්නේ අන්තර් සමාගම් විකුණුම් කොච්චර තියෙනවද? 1200ක්. එහෙනම් විකුණුම් 1200ක් කරන්න පුළුවන් විකුණුම් කීයද? B සමාගමේ 8000 780යි. S සමාගමේ 5250යි. එතකොට මෙතන සමූහයෙන් එන්නේ කොහමද? සමූහයෙන් කොහමද එන්නේ? 11000. මේ දෙකම 1250 සමාගම 1200 අඩු වෙනවා. 8යි 5යි 13යි 11800 30යි නේ? 14000 30යි නේද? ඔව් සර්. එතකොටම 14000 30න් අඩු වෙනවා 1200ක්. එතකොට 11800 30යි 11830යි 11830යි. අපයිදලි කෙනෙක් ඉන්නවද? ඊට පස්සේ විකුණුම් පිරිවැය 4980යි 2950යි 50යි. මෙතනට එන විකුණුම් පිරිවැය කීයද? උපලබ්ධ නෝලාභ අඩු වෙලා නේද? 2යි 2950යි 7930ද ගන්නෙ අපි? නෑ සර්. උපලබ්ධ නෝලාභ මේකට ගන්න තමයි මොනවද මේකෙන් උපලබ්ධ නෝලාභය එකතු කරන 1200ක් අඩු කරලා 70 අඩු කරනවා. 1200ක් අඩු කරන මේ තුල ඇතුළත් උපලබ්ධ නෝලාභය කීයද? 1070යි විකුණුම් 420ක බහණ්ඩ ඉතුරු වෙනවා. අවසාන තොගේ ඉතුරු වෙනවා 420ක්. එතන බහණ්ඩ ඉන්වොයිස් කරන්න කොහමද? පිරිවැය 100යි නම් 20ක ලාභයක් ඉන්වොයිස් මිල 120යි. එතන මේක ඉන්වොයිස් මිල 120ෙන් බෙදුවා 20ෙන් වැඩි කළා 6ෙන් බෙදනවා 70යි. නෝලාභය 70යි. මේ 70 ප්‍රශ්නයට කාට හරි? මේ 70 ප්‍රශ්නයට කාට හරි? නෑ නේ. හරි. එහෙමනම් 70ක් එකතු වෙනවා. එතකොට කීයද? 7යි 3යි 10ෙන් බිංදු 1ක් ඉතුරුයි. 10ෙන් 2ක් 8යි. 6800යිද? ඔව් සර්. 6000 800යි. 800යි. අපහෙල කෙනෙක් ඉන්නවද? ජයන්ති පොඩස ආය ඒ ගැලපිය. මේ 1200 හරියද? හරි සරයි. එතකොට මේ 1200ක බහණ්ඩ විකුණනවා ඒ සමාගමේ. ඒ සමාගමේ අවසාන තොගේ මේ බහණ්ඩ වලින් කොච්චර ඉතුරුයිද? 420යි. මේ 420 තුල කොච්චර ලාභයක් ඇතුළත්ද? 120යි. කොහමද? පිරිවැය ගත්තේ 100යි නම් 20ක් ලාභ 120ට එන ඉන්වොයිස් කරන්න. එතන මේ තියෙන 120 මිල. මේ තුල කොච්චර ලාභයක් තියෙනවද? 70ක. හරිද ශාන්ත? හරි සර්. මොනවද දැන් මේ බොහොමයකට මෙන්න මේ ලාභ සහිත ගැටලු. ලාභාන්තික සහිත ගැටලු වලදී ගොඩක් කට්ටිය වරද්ද ගන්නවා. මෙන්න මේ 70 මොකද කරන්නේ? එකතු කරනවා. දල ලාභයෙන් අඩු කළත් හරි විකුණුම් පිරිවැයට එකතු කළත් හරි කැමුත්තරේ.
පැහැදිලිද? හරිද ශාන්තද? හරි සර්. 6800. එහෙනම් දැන් දරලා අපි අපි ගණනය කරනවා. 17 9 8 8යි 3800යි. 12 9 3යි 2300යි. මෙතෙන් දි මේ දෙක එකතු මේක වෙන්නේ නැහැ මතක තියාගන්න. ඇයි නොවෙන්නේ? මොකද්ද වෙනස? උපලබ්ධි නෝලාභ. උපලබ්ධි නෝලාභ තියෙනවා. වෙනත් ආදායම් මොනවද තියෙන්නේ? පළවෙනි ගැළපෙන පළවෙනි ගැළපෙන මොනවද තියෙන්නේ? පොලිය. පොලිය අසුදා. ආදායමක් තියෙනවා. දෙවෙනි ගැළපිල්ල තියෙන්නේ අවසානයේ අපි ගන්න. ඒතර පොලි ආදායම 80ක් තියෙන වෙනත් ආදායම් තුල. අපි වෙනත් ආදායම් දෙක ලියලා බලමු. මෙතන තියෙනවා 1000 1080 720. මෙතන එන්නේ කීයද? 1720 නෙවෙයි. මේ අභ්‍යාසවල තියෙන මම එකවරට කිව්වේ නැහැ කවුරුහක් ග්‍රහණය කරගාදීද බලන්න අපිට නොකියන ගැළපිලි තියෙනවා අන්නේ තමයි විශේෂ නොකියන ගැළපිලි තියෙනවා බලන්න මේ අභ්‍යාසෙ මම වලට අභ්‍යාසෙ පෙන්නන්නම් හොඳට බලන්න මේක තියෙනා මෙන්න මේ බදු වලින් පස්සේ ලාභාංශ තියෙනවද නැද්ද තියෙනවා සර් එතකොට P සමාගම 200ක් ගෙවලා තියෙනවා S සමාගම කීයක් ගෙවලා තියෙනවද? S 200යි P 400යි. සමාගම S 200යි. හොඳට බලන්න මම මේ කියනකොට හැමෝම බලන්න මේ දිහා. මේ දිහා. ලාභාංශ S කීයක් ගෙවලා තියෙනවද? 200යි. 200යි. මේ S සමාගම ගෙවන 200 කාටද අයිති? P මේ 200 අයිති කාටද? පීට කීයක් අයිතිද? 180. 180ක් 180. පරිපාලන සරි පාලනයේ යටත් නව කොටස් හිමියන්ට 120. 120. 120 කියන්නේ 70. එහෙනම් මේ 160 කොහෙද තියෙන්න ඕනේ? මේ 160 කොහෙද තියෙන්න ඕනේ? විනත්තාදායම් තුල තියෙනවා. පැහැදිලිද? එහෙමනම් දරුවනේ මෙතනට එනාගේ ඉන්නේ කොහමද? 1080ට 720 එකතු වෙනවා. මේකෙන් අඩු වෙනවා කියන්ද අන්තර් සමාගම් පොලි 80යි. ලාභාංශ කීයක්ද? 160. 160ක්. අප පැහැදිලිව ඉන්නවද? පැහැදිලි කෙනෙක් ඉන්නවද? පැහැදිලියා ඉන්නවද? පැහැදිලි සර්. පැහැදිලි නේද? වැරදිලා හරි ගියාම තමයි හොඳටම හරි යන්නේ. සාමාන්‍යයෙන් කප්පල රතු පෑනේ ලියනකොට TPS කල්ලි කුඩ ලියනකොට එහෙම TPS කල්ලි කුඩ ලියන්න එපා කියලා මම කියනවා. කප්පල රතු පෑනේ ලියන්න. මොකද ඊට පස්සේ දන්නවාලා මේ මට වැරදිච්ච තැන. ඇයි ඒක වැරදුනේ කියලා ඒක නැවත බලලා දා ගන්න ඕනේ. ඒක හන්ද නිරන්තරයෙන්ම වර්ධින දේවල් රතු පෑනෙන්ම ලියා ගන්න. රතු පෑනෙන් ලියනකොට අපි අපිට මතක් වෙනවා මට පොඩ්ඩක් අපහසු වූ තැනක් මෙතන කියලා. ඉගෙන ගන්නවා කියන එකේ බොහෝ සංදි මන් සංදිතියේ මන් සංදිවලදී අපි හරියට යන්න ඕනේ. අපි කොහරි ගමනක් යනකොට ඒ හැරෙන ටර්නින් පොයින්ට්ස් නේ අපි මතක තියා ගන්න ඕනේ. තව යන්නත් පුළුවන් මේ වැඩේ වෙන්නත් පුළුවන්. ටර්න් පොයින්ට්ස් අපි අමතක කරගත්තොත් ආයෙ එන්න බෑ වෙන දිහාවක යන්න. ඉගෙන ගන්නවටත් එහෙමයි. මේවා හරි ටර්නින් පොයින්ට්ස්. පැහැදිලිද මේක? පැහැදිලි කෙනෙක් ඉන්නවද? අසුව පොලිය නේද ඒක. අසුව පොලිය. මේක මොකද්ද? ලාභාංශ. ලාභාංශ.
मेरे का समान भी नहीं है तो बोलते हैं मध्य दिया करने देंगे समान भी नहीं आ रही विजेता मंडी का दाम हुआ पी मुकुट कैटल नए किला मांगी था ना नियंत्रण आवे पिनिया ने प्रश्न नेती बावाई विदा हरी में पीड़ित है नमस्ये पनाहाई पांसी पनाहाई इकतु कोला में दस पांसी आई इदास हस्सी आई इदास तिहाई දෙදහස් හත්සිය තිහයි මූල්‍ය පිරිවැයේ මොකද වෙන්නේ අසුව අන पाई पाई दहाई अटाई दहाटें का देखा कितने कोला है ना मैं इससे अटाई इससे अटें का देखा कितने दुनाए का यहाँ तराई पाई दहाई दुलहन देखे का कितने हटाई देखा ही दहाई में देखा कितने एकाई हरी दे दुलहाई हटाई नमे आए का कितने दुलहाई पाई दा हटाई अटाई इस पर हम पाई देखा कितने ये दहास अटसी है बादू पांसी तिहाई तुंसी हटाए मेरे का ऐसे देखा पिया के ना दान पुलाम पांसी तिहाई तुंसी हटाए कदुकला दे माँ अटसी आनु आए अदुकला में एक दहास नमस्य आसुवाए वेना पिस्ती ना दाय हमने विस्तीर्ण आदाय प्रकाश दान में हतरा एक दिन हनवाग लाभ लाभ दिन में शेष किए किया था आराम कर सकती है आराम के शेष है दिदास एक कसी पना दे दिदास एक कसी पना है हाँ ने कौन दिन ने मैं दिदास नामस्य दहाई नवा मैं तेरा किया था तेरा ताड पास से तुंसी है सर तुंसी है मैं तुंसी एंगो चल दे सीधा सुवक उदयनी पोदु सांचितेट मारु क्रीम मैं कहती हूँ ना पोदु सांचितेट मारु क्रीम की आती ना आता है पोदु सांचितेट मारु क्रीम की आ के ना आते में तंत्र हाथसी विसाई
තුන්සීයයි කොහම දෙන්නේ 720 දන 300 න් කොච්චරද 180 ආ 180 අතර 240යි කීයද 1960යි මා අඩු වෙනවා 1960යි ලාභාංශ ලාභාංශ විදිහට කීයක් අඩු වෙනවද ලාභාංශ කීයක් අඩු කරලා තියෙනවද සර් 1960ක් කියන්නේ කොහොමද ඈ 1960 900 සර් 960යි ලාභාංශ කීයක් අඩු වෙනවද 400යි 200යි ලාභාංශ කීයක් අඩු වෙනවද මව් සමාන ලාභාංශ විතරයි 400යි මව් සමානේ ලාභාංශ විතරයි දැන් මේක දැන් මේ සඳවාගත්තු ලාභය මෙතන පොදු සංචිතයේ තිබ්බනම් මොකද වෙන්නේ मऊ समागमे परिपालिते लाभांश वितराय मे देशीय खागे लाभेद देशीय एकस्य हेटा පාලන පිරිය පීට අයිති ලාභය එතකොට 40 සුළු කොටස් හිමියන්ට පැහැදිලිද ඒක නිසා අපි මේ 200 ගන්න නැහැ පරිපාලිත ලාභාංශ ගන්න නැහැ පරිපාලක සමාගමේ 400 විතරයි ගන්න සෝ එතකොට 160 එතකොට පරිපාලකට එන්නේ නැද්ද කියන්නේ ඊට පස්සේ වසරේ ලාභය මේ වසරේ ලාභය තුල 160 දෙනවද නැද්ද वसरे පරිපාලිත ලාභාංශ වලට මොකද කරන්නේ මොකද්ද එස්කේ ලාභාංශ 200ක් තිබ්බ නේද ඔව් ඒකට මොකද කරන්නේ මේ ලාභාංශ වලින් 160 මෙතනටනේ 160 මෙතනට පැහැදිලිද සර් එතකොට ඒකට එකතු වෙන්නේ නැද්ද නැහැ නේද මේ මේ වසරේ ලාභය තුල ඒක තියෙනවානේ ආ හා 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 වසරේ ලාභය තුල ඒක තියෙනවා අපි මේ වසරේ ලාභයෙන් මෙයාගෙන් අපිට ගන්නවානේ 100 ගාණක් ඔව් ඉර ගණක් අයින් කරනවා නේ ඉර ගියක් අයින් කරනවද ඉර ගියක් අයින් කරනවද
उत्तर मगे समागम ඉස්කෙන් පීට හම්බ වෙනවා 160ක්. ඒ 160 දින කොතනද? වසරේ ලාභය තුලනේ. වසරේ ලාභය තුල. වසරේ ලාභයෙන් අපි ඉවත් කරන 120 තුල තියෙනවා. කාගේ ලාභාංශද? පාලනයටත් නෝ. පාලනයටත් ඕන කොටස් මියන්ගේ ලාභාංශ. වැදිරිද? හරිද? හරි සර්, හරි, thank you. අනිත් අය ශාන්ත හරි සර් මේ අයි පොඩ්ඩක් බලන්න ඕනි අන්තිම ටික නම් රෙකෝඩින් එකේ බලා ගන්න. හරි. එන මොනවාද ප්‍රශ්න තියෙන්නේ? ඉම්පන්ති පටන් ගන්න වෙලාව හරි. මොනවාද ප්‍රශ්න තියෙන්නේ? හරි. එමනම් මම දැනට නවත්තනවා. මම ඔයාලට ලින්ක් එකයි ඔක්කොම ටික එවලා තියෙනවා සම්බන්ධ වෙන්න පුළුවන් කැමති අයට. මේත් එක්කම පටන් ගන්නවා මම. थैंक यू सुबह सुबह दवा वीवा।